සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් SL ක්‍රිකට් ස්පේස් සමගින් එකතුලා ඉන්න ඔබ සියලු දෙනාම මෙතන අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ක්‍රිකට් පිස් එක නක්. ඔයත් දන්නවා ඇතිනේ මේ දිනවල අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඒ තමයි 2022 LPL සුපිරි කණ්ඩායම් පිළිබඳව. ඔන්න එහෙනම් අද අපි අරන් ආව සෙන්කඩගල පුරවරයෙන් මෙවර LPL තරගාවලියට පිවිසෙන සුපිරි ක්‍රීඩකයින්ගෙන් සඳුම්ගත් කැන්ඩි ෆල්කන්ස් කණ්ඩායම් පිළිබඳ තොරතුරු. ඉතින් මෙවැනි අපූර්ව ක්‍රිකට් වීඩියෝ නරඹන්නට ඔබත් කැමති නම් දැන්ම SL ක්‍රිකට් ස්පේස් අපිව subscribe කරන්න. පසුගිය තරගවාරවලදී මෙන්ම මෙවරත් හිටපු ඉන්දියන් නළුවෙකු වන ප්‍රවිස් කාන් විසින් කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන තියෙනවා. කණ්ඩායමේ පුහුණුකාරීත්වය පිළිබඳ තවමත් මාධ්‍යවලට නිල වශයෙන් නිකුත් කරලා නැහැ. නුවර කණ්ඩායමේ උපදේශක තනතුරු සනත් ජයසූරියට පැමිණලා තියෙනවා. 2022 LPL තරගාවලියේ නුවර කණ්ඩායම සඳහා නායකත්වය ලබා දෙන්නේ සුපිරි ක්‍රීඩක වනිදු හසරංග. අනෙකුත් කණ්ඩායම් වලට හොඳ තරගයක් ලබා දෙන්න මෙවර නුවර කණ්ඩායම සතු දෙස් විදෙස් ක්‍රීඩකයින් ගණනාවක් ඉන්නවා. නුවර කණ්ඩායම සතුව විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙක් මෙවර සමන්විතයි. ඒ තමයි කොදෙව් දේශයේ කාර්ලොස් බ්‍රාත්වේට්, කොදෙව් දේශයේ ඇන්ඩ්‍රූ ෆ්ලෙචර්, කොදෙව් දේශයේ ෆේබියන් ඇලන් සමගින් කොදෙව් දේශයේ ඔෂාන් තෝමස්, බටහිර ඉන්දිය කොදෙව්වන් නියෝජනය කරමින් මෙවර කැන්ඩි ෆල්කන්ස් කණ්ඩායමට දායකත්වය ලබා දෙනවා. එවැගේම අෆ්ගනිස්තානයේ නජිබුල්ලා සාද්‍රන් මෙවර කැන්ඩි ෆල්කන්ස් සමගින් එකතු වෙනවා. එවගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරපු සහ වර්තමානයේදී ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් වන වනිදු හසරංග, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, පැතුම් නිශ්ශංක, මතීෂ පතිරණ, අශේන් බණ්ඩාර, කමිදු මෙන්ඩිස්, අශාන් ප්‍රියංජන්, විනෝද් බානුක, මලින්ද පුෂ්පකුමාර සමගින් ජනිත් ලියනගේ මෙවර කැන්ඩි ෆල්කන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. එවගේම දේශීය පිටිය තුළ දස්කම් දක්වපු තරුණ ක්‍රීඩකයින් අතරින් නෂේන් ඩැනියල්, අවිෂ්ක පෙරේරා, ලසිත් අබේරත්න වගේ සමගින් කවීන් බණ්ඩාර මෙවර කැන්ඩි ෆල්කන්ස් කණ්ඩායමට එකතු වෙනවා. ලීග් පිටිය තුළ අත්දැකීම් ගොඩනක් තියෙන කොදෙව් ක්‍රීඩකයින්ගෙන් සමන්විත නුවර කණ්ඩායම පසුගිය වසරවලට සාපේක්ෂව තරගකාරී කණ්ඩායමක් මෙවර නිර්මාණය කරලා තියෙනවා. SL ක්‍රිකට් ස්පේස් අපගේ ඩ්‍රීම් 11 එක මෙන්න මේ විදිහට. ආරම්භක පිටකරුවන් විදිහට පැතුම් නිශ්ශංක සමගින් ඇන්ඩ්‍රූ ෆ්ලෙචර්, නොම්බර 3 ස්ථානය කමිදු මෙන්ඩිස්ට, නොම්බර 4 අශේන් බණ්ඩාරට, නොම්බර 5 පිටිකරණය නජිබුල්ලා සාද්‍රන්ට, නොම්බර 6 පිටිකරණ ස්ථානය නායක වනිදු හසරංගත්, නොම්බර 7 පිටිකරණ ස්ථානය චාමික කරුණාරත්නත්, නොම්බර 8 කාලොස් බ්‍රාත්වේටත්, නොම්බර 9 ඉසුරු උදානටත්, නොම්බර 10 අශේන් ඩැනියල්ට, වගේම නොම්බර 11 ස්ථානය මතීෂ පතිරණ විදියටත් මන් තෝරගන්නේ. තුන්නිරියෝ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත නුවර කණ්ඩායම පරාජය කිරීම අනෙකුත් කණ්ඩායම් වලට ලොකු අභියෝගයක් වෙනවා කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලගේ නුවර කණ්ඩායමේ ඩ්‍රීම් 11 එක කවුද? පහලින් කමෙන්ට් කරන්න. තවත් දවසකින් මෙවැනි අපූරු වීඩියෝකින් හමු වෙනතුරු ඔබට ජයග්‍රහී දවසක්.